මට මෙහෙට එන්න එකම එක හේතුව ඇති. එයා අපිත් එක්ක වැඩ කරන්න එකම එක හේතුවයි තියෙන්නේ. එකම එක හේතුවයි තියෙන්නේ ඒගොල්ලන්ට ඔයාව විශ්වාස කරන්න. යම්කිසි කෙනෙක්ට යම්කිසි ක්‍රියාවක් කරන්න තියෙන්නේ එකම එක හේතුවයි කියලා අපි ලස්සන පොඩි ඉංග්‍රීසි වාක්‍යකින් කියමු. ඔන්න මතක තියාගන්න මෙන්න මේක අල කටපාඩම් කරගන්න. There is just one reason. මේක අල හොඳට පාඩම් කරගෙන ඊට පස්සේ ලෙවල්ස් වලට අපි යමු. There is just one reason. ඊට පස්සේ කාටද මේ හේතුව තියෙන්නේ කියලා ෆෝ වලින් තමයි එකතු කරන්නේ. දැන් මටනේ ගොඩක් කරලා කතා කරන්න වෙන්නේ නේ for me. There is just one reason for me. There's just one reason for me. මොන ක්‍රියාව කරන්නටද කියලා ටූත් එක්කලා තමා දාන්න ඕනේ. අපි කියමු මෙහෙට එන්න කියලා. මෙහෙට එනවාට කියන්නේ come here. ඒ කියන්නේ මෙහෙට එන්නට to come here. There is just one reason for me to come here. ඒගොල්ලන්ට එකම එක හේතුවයි තියෙන්නේ ඔයාව විශ්වාස කරන්න. There is just one reason. ඒකයිල කොහොමත් සමානයි පුද්ගලයා කවුරුනත් ක්‍රියාපදයේ මොකක් වුණත්. There is just one reason owned for them විශ්වාස කරන්නට ඔයාව to trust you. There is just one reason for them to trust you. එයාට එකම එක හේතුවයි තියෙන්නේ ජොබ් එකක් කරන්න. ජොබ් එකක් කරනවාට කියන්නේ do a job. එහෙනම් to do a job. ඇයට නම් for her. ඉතුරු ටික වෙනසක් නැහැ. හරිනේ. There is just one reason for her to do a job. දැන් මම කැමති ඔයා මේ හදන වාක්‍යයත් එක්කලා තව එයාට උදව් කරන වාක්‍යයක් දෙන්න. එක්සැම්පල් එකක් විදිහට මම මෙහෙම කිව්වොත් මම කියනවා මේ එකම එක හේතුවයි මට මෙහෙට එන්න තියෙන්නේ. ඒ ඔයා එච්චරයි. හරිද? නවත්තන්න එතනින්. නැත්තම් එකම එක හේතුව එයාට ජොබ් එකක් කරන්න තියෙන්නේ. ඒ එයාගේ බබා. ඒ වගේක එකම එක හේතුවයි ඒගොල්ලන්ට තියෙන ඔයාව විශ්වාස කරන්නේ ඔයගොල්ලන්ගේ පිළිවෙල. අපි නාමපදයක් දාලා මේක නවත්තමු. එතකොට ඔයාලා ලේසියෙන් මේ දැනට තේරුම් ගන්න පුළුවන්. මෙච්චරයි කරන්න තියෙන්නේ. එකම එක හේතුවයි මට තියෙන්නේ මෙහෙට එන්න. There is just one reason for me to come here. ඒ ඔයා. That is you. That is කියලා නාමපදේ දාන්න විතරයි තියෙන්නේ. එයාට එකම එක හේතුවයි තියෙන්නේ ජොබ් එකක් කරන්න ඒ යාගේ බබා. There is just one reason for her to do a job. And that is her baby. ඒ හේතුව තමයි that is her baby කියලා කියන්නේ. Alright? අනිත් එක. මොකක්ද? ඒගොල්ලන්ට එකම එක හේතුවයි තියෙන්නේ ඔයගොල්ලන් විශ්වාස කරන්න ඒ ඔයගොල්ලන්ගේ තියෙන අපි කියමුකෝ පිළිවෙල. නැත්තම් ඔයගොල්ලන්ගේ discipline. Alright? There is just one reason for them to trust you. And that is your discipline. Alright? And that is your maintenance. ඔයගොල්ලන් කරගෙන යන දේවල් හරි හොඳයි. යෝනසෙන් දහරි ලේසියෙන් වාක්‍ය හදපු ලං කාටරිය අපි ක්‍රියාව කරද්දී එක හේතුවකට කොහොමද කියන්නේ there is just one reason for ගිල බුද්ගලයා දැම්ම ටූත් එකලා verb එක දැම්ම you understand alright මට එකම එක හේතුවයි ඔයාගේ videos බලන්න තින්නේ ඒ ඔයාගේ easy උගන්වන රටාව easy teaching method එක එන කොහොමද කියන්නේ there is just one reason කියලා පොඩි enhancement එකක් තීව්‍ර කිරීමක් තමයි තියෙන්නේ එතන තේරෙනවද There is just one reason for me to watch your videos. That is your easy teaching method. එන පොඩි දැන් අද තියෙන වාක්‍ය දෙකක් හදන්න There is just one reason for me to කියලා verb එක දාලා ඒ මොකද්ද reason එක කියලා that is කියලා ටග් ගාලා දා එහෙනම් එක යාඩ එක ලස්සන වාක්‍ය දෙකක් හදලා comment කරන්න ඒත් එක්කම ආගේ name එක අපිට WhatsApp කරන්න අපි අලුතෙන් පටන් ගන්න අපේ certificate program එක මුල්ම දවස් 3 මාසෙ නොමිලේ ඉන්න පුළුවන්. අපි වැඩ ගොඩක් කරනවා මුල ඉඳලා උගන්වන හැම දෙයක්ම ලස්සන සරල හිතට වදින කිසිම සැකයක් ඔයාගේ හිතේ ඉතිරි නොවන්නට. ඉතින් මුල්ම දවස් 3 නොමිලේම ඇවිල්ලා බලන්න අපි වාට කොච්චර ප්‍රතිඵල දෙනවද කියලා හැමදාම වාට ලස්සනම කැමරේ අප්ඩේට් එකක් දෙනවා. ඒත් එක්කම වාට හැමදාම අපි වාක්‍ය රටා කරනවා. ඒත් එක්කම අපි හොඳ ග්‍රම පාඩයක් වාට හැමදාම කාව කරලා දෙනවා. ඒත් එක්කම වාට කතා කරන්න opportunity එක හදලා දෙනවා. අලුතෙන් system එකකට ඉතින් මුල්ම දවස් 3 නොමිලේ ඇවිල්ලා බලන්න. වාගේ නේම එක අපිට WhatsApp ගන්න 1 2 3 කියලා type කරලා just type 1 2 3 and with that type your name and WhatsApp us එනක් වඩ ජය වේවා